නිදහස් දින සමරුම් උත්සවයේ උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සිදු කිරීම සම්බන්ධයෙන් වූ පූර්ව සාකච්ඡාවක් ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු අමාත්‍යංශ රැසක ලේකම්වරුන් සහ නිලධාරීන් එක්ව සිටියා. මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ අවශ්‍ය වියදම් ඇස්තමියතු ගත කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙසයි. 75 නිදහස් දින උත්සවයේ සමරීමට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාව තුළ දැවැන්ත විරෝධයක් පවතින බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ කෙරෙහිද අවධානය යොමු කරමින් අදාළ වියදම් අවම කර ගැනීමට කටයුතු කරන ලෙසටයි දැනුම් දී තිබෙන්නේ. දාලා තියෙන සමහර ඉස්තුමෙන්තු ගැන මම පුදුම වුණා. ඊඑස්එන් නායක මැතිතුමාට මල්මාලා දාන්න රුපියල් 97000යි. දැන් අපි එක්සත් ජාතික පක්ෂයෙන් මේක කරද්දී අපි වේදන් කරේ මල්මාල වලට විතරයි. ඔව් ඒ නගර සභාව ඒක දුන්නේ. ඉතින් මම දන්නේ කොහොමද මේක 97000 වුනේ. ජාතික ගීය ගයන්න ඉල්ලා තිබුණා 118000ක්. පින ඉස්සර කරේ මම ඉතින් ඇද්දී මේ බස් වලට ගෙව්වා. ආර ටිකක් දුන්නේ ආවේ ළමයින්ට. මේවා එක එක අය දානකොට ආපහු බලන්න ඕනේ ලේකම්තුමා. අපි කොහොමද මේකෙන් කරන්නේ කියලා මම බැලුවේ ප්‍රධාන වශයෙන් මුදල් වෙන් කරන්න තියෙන්නේ එකක් නාගරික වනාන්තර වලට මේ සැරේ ඩුබායි කොප් 28 ට යන්න ඉස්සෙල්ලයි බලාපොරොත්තු වෙන්නේ මේක ආරම්භ කළා යන්නේ. ඉතින් සම්පූර්ණ මුදල මේ සැරේ වුමනා නැහැ. කොහොමත් ඒකට මම හිතන්නේ මිලියන 50ක් 100ක් විතර වෙන් කරලා තියෙන්නේ ඒ අනුව. ඒකයි අපේ විශේෂයෙන්ම අලුත් නීති ටික සම්මත කරලා ගෙනියන්න ඉන්නේ මේ මුදල් තියෙනවා. අනික තියෙන්නේ අපි ආරම්භ කරන අලුත් ආයතන. ඒවැ නීති ඔක්කොම සම්මත කරගන්නකොට ජූනි ජූලි අගෝස්තු වෙයි. මේ අවුරුද්දේ එච්චර වියදමක් නැහැ ආරම්භ කරන්න. ඊළඟ අවුරුදු 3-4 තුරදී බිලියන 10ක් විතර ඒවට වියදම් කරන්නට සිදු වෙනවා. ඊට අමතරව අපි වෙනම මුදල් හොයාගන්න ඉන්නේ ශේෂයෙන්ම දේශගුණ විපර්යාස විශ්වවිද්‍යාලයට. ඒ දීර්ඝකාලීන රටට සිදු වෙනවා. මේවා බොහෝ දුරට මං හිතන්නේ ලේකම්වරු දෙන්නත් භාණ්ඩාගාරය සාකච්ඡා කළා. තමන්ට තියෙන මුදල් වලින් ඒවා කරගෙන යන්න. කොහොමවත් දැනට මුදල් දෙන්න බාණ්ඩාගාරේ නැහැ. ප්‍රධානයකට දීලා අපි බලමු බාණ්ඩාගාරේ කතා කරන්න. මොකද මිනිස්සුත් අපිට දොස් කියනවා. විශේෂයෙන්ම විශාල මුදලක් වියදම් කරනවා. අපේ තියෙන මුදල් තුලින් කරනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැති. මේ උත්සවයේ තියන්න ඕනේ අපේ 75 වෙනි සංවත්සරේ. අපි ඒක නොකරනවා නම් රටට හොඳ නැහැ. දෙවනුව අපි මේක නෙකරුවොත් ලෝකේ කියයි අපිට මේක කරන්නත් සල්ලි නැති වුණා කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.